දමන්තා చක්කවානිසු අత්‍රගචන්තු දේවතා සද්දම්මං මනිරාජසසుනන්තු සදගමොක්කද දම්මස්ස වනකාලු අයංබදංතා දම්මස්ස වනකාලු අයංබදංතා දම්මස් සවනකාලු අයං බදන්තා නමෝටස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝටස්ස භගවතු අරහතු සම්මා සම්බුධස්සේ නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස මාතුෘුකාව කර්මය සහ කුසලා කුසල කර්ම විපාක පහදා දෙන්න අපි සෑම කෙනෙක්ම කර්මයටයටත් කම්මසකතා මානව සත්තා කම්මදායාදුු මහනනි දෑවැද්ද කර්මයයි කමදායාදෝ කම්ම යෝනී උපදින තැන තීරණය කරන්නේ කර්මයයි කම්ම බන්දු ඥාතිය බඳු කියැන ඥාතියට ඥාතිය කර්මයයි මෙ ලෝක අම් ඥාතියක් කෙන්වන එචේරු ඥාතයෙන්න්ට වඩා ලොකුම ඥාතිය කර්මයයි කම බන්දු හම්ම පටිසරණ පිළිසරණත් කර්මයේහම්ම සතතිය විපච්චති හීනම් ප්‍රණීතායාති මෙ හීන හා ප්‍රණීතතාවේයට පහත් උසස් එවගේම අඩු වෂ දිීරිගායිෂ එවගේම දුප්පත් පෝසත් එවගේම ලස්සන අව ලස්සන අඥාවන්ත අඥඥාන ඥානවන්ත අඥාන නිරෝගී රෝගී මේ කරුණුවටට මුල හෙව්වොත් මේ මාතුෘකාව තමයි ගණඩති එක ඇනි කර්මයස්සාහ කුසලා කුසලා කර්ම විපාක එන මේ සත්‍යයාම හීන ප්‍රනීතතාවයට බෙදන්නේ කර්මය විසන් තර කර්මය කැනෙ මොකක්ද පර්මිචියල කියන්නේ සිත පිළියල වෙන ආකාරයයි සිත සකස් වෙන ආකාරයයි සිත සකස්සෙනවා තුන් ආකාරයෙක්ට එකට කිව්වා පින් පව් පින්කෑන එකක් පෞ කිය්‍යන එකක් දෙහාන සිත් මෙනේ තුං ආකාරයකට සිත හදන්න පුළුව

හැබැයි සිත මෝලි කවුනාට වචනයනුත් කර්ම කරන්න පුළුවන් කයනුත් කර්ම කරන්න පුළුවන් පැකිව ශරීරය ශරීරය මෙහෙවීමෙන් කර්ම කරඩක් පුළුවන් වචන පාවිච්චි කරන ආකාරයෙන් කර්ම කරගන්නක් පුළුවන් හැබේ මේ දෙකට මොමුල්ලන්නේ සිට සිත ප්‍රධානයි එනිසා බුදුරජාණන්වාසෙ මේ කර්මයත් කියන ගැන ගතෙසෙක් ගැඹුරුයි මේ ගැඹුරු කාරණය ගැන ඔයන් යන්නත්්‍ය පාක කියලා තිිය ලොක විශෂය කර්ම විශෂය ච්චිත්ත විශෂය දදි විශෂය මේ විශෂයන් අතර ගැන හොයන්න්න අත්ත එපා ක කියරකිව හැබැයි ය මාකාරයක අවබෝධයකුත් ඕන මොකද නැත්තම් මේ ලෝකේ සිදුවෙන නිවැරදි ක්‍රියාවල්ලිය අවබෝධ කරගන්න එන්නැ හැ ඒ නිසා මේ කර්මය ගැන යම ආකාරයකට ය මට්ටමකට හෝ දැනගති යුතුයි ද කර්මය විස්තර කරන මෙන මේ විද ජනක කර්මය උපස් තම්බක කර්මය උප පීඩක කර්මය උප ගාතක කර්මය ඒත් කර්මය විසින් සිදු කරන ක්‍රියාවන් කර්මය කෘත්ය එවගේම ගරුම ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටත්තා කරමය ඒ විපාක දෙන පිළිවේලය එ වගේම දිට්ට දැම්ම වේදනීය ඒ විපාක දෙන ආකාරය ගරුක කරර්මය අසන්න කර්මය ආචන කර්මය කටත්තා කර්මය කියන්නේ විපාකයට දාන අනු ක්‍රම විපාක දෙන පිළි වෙලක් තියෙනවා ඒ තමයි දිිට්ට දම්ම වේදනීය උපපච්ච වේදනීය අපරාපරීිය වේදනීය අහෝසිි කර්ම ඕොන කර්මය තෝට කායකර්ම වචී කර්ම මනෝකර්ම හැමමි සෑම කර්මයකට මූලික වෙන්නෙක් සිතයි සිත ප්‍රධානයි ඒ සිත ප්‍රධාන නිසා බුදුරජාණන් වහන්සේ මේ කාරණය ධම්ම පදී තියෙන ගාථ හාරසිය විස්ටි ගැණනකින් ඉසෙල්ලාම ගත්ත මේ ගාථ දෙක තියෙනෙ මනොපුබ්බං ගමා දම්මා මනෝසෙට්ටා මනෝමය මනසාච්චේ පදුට්ටේන බාස්සතිවා කරෝතිවා තතෝනං දුක්ක මංවේතිී චක්වංව වහතෝ පද මනෝපුබ්බං ගමා දම්ම මමනස උබ්බං පෝරො ඉදිරියෙන් මනෝපුබ්බා ගම ගමන් කරන්න මනෝපුබ්බං ගමා දම් මනෝසෙට්ටා මනෝමයන් ්‍රේෂ්ට වෙ නසයි මනස්සාචයේ පදුට්ටේනවා එකනේ දෘෂ්ට දුෘෂ්ට කියන කුසල් මනසාචය පදුුට්ටේ නරක පැත්තට දෘෂ්ට පැත්තට පාපී සිතුවිලි පැත්තට මනසාචයේ පදුුට්ටෙන් භාසතිීවා එක බොහොල්ලෙස කරනවා කරෝත්තිීවා එආකාරෙන් කරනවා සතෝනම් දුක්ක මංවේතිී එයාට දුක පිණිස පවතිනවා එයාට වැඩිපුර ඇතිවෙන්නේ කායික දු මානසික දොම්න්න. තතෝනන් දුක්ක මංවේති චක්වන්ව වහතෝ පදන් ගොනා හැරෙන හැරෙන පැත්තට කරත්ත රෝධේ හැරෙනවා අන්නේ වගේ දුක තමා පසු පස එනවා කියන කාරණය තථගතයන් වහන්සෙමි ගාතා ධර්මී දේශනා කළා ඒ අකුසල කර්ම කොසල කර්මත් ඒගාතාවම වන මෙයා කාරයට දේශනා කරන පොඩි වෙනසකින් මනෝපු බංගමා දම්මා මනෝසෙට්ටා මනෝමයා තට මනස ඉදිරියෙන් යනවා මනොෝපු බංගමා දම්මා මනෝසෙට්ටා මනස සිත ශේෂ්ටයි සෑම තැනකදීම මනසා්චේ ප්‍රසන්නේන අප්‍රසන්න පිරිසිදු මනසා ය කුල පැත්තට හරෝපපු මනසා මනසාචේ පසන්නේන භහස්සතිීවා කරෝතිවා එක බොහෝල්ලෙ කරෝති කරනවා ඒ හොඳ පැත්තට යහපත් පැත්තට නිවැරදි පැත්තට තතෝනං සුක මංවේටී එක ඒනං එයාට සැප පිණිස පවතිනවා කායික සැප මානසික සතුට නැතමැ සැපකිවේ තතෝනං සුක මංවේතිී ජායාවාන පායි සෙවනෙල්ල වගේ පස්සෙන් එෙනවා එනං තොවර මෙන්න කර්මය තොවර කර්ම සිදුවෙන්න මෙන මේ විදියට ගො බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්ම දහයක් තියෙනවා අකුසල එකෙන් හතාකං චේතනා අනිත්තුන එ ේතනාකයන කර්ම තවට අනිතුන එසේතනාහිවත් කර්මවලට මුල් මකද්ද හත සතුන් මරනවා හොරකම් කරනවා වැරදි කාම සේවනයන් කරනවා ඒ ඒ කාරණා තුනම අයිති කයෙන් කරන කර්ම හෙටියට වචනයෙන් කරන කර්ම හතරයි මකක්්ද බොරු කියනවා කියේලාම් කියනවා පරුෂ වචන කියනවා වැඩකට නැති හිස් වචන කතා කරනවා එත වන හතරයි වචනයෙන් හතරයි කයන් තුනයි හතයි අනි ධර්මතාතුන්නම මනස මූලික කරගෙන ඒ ධර්මතාතුනම මේ හතට ප්‍රත්‍යයි උපකාරයි සාහයෝගය දෙනවා එමකක්ද ලෝබය ආසාභ අමනාපය තරහාව දේශය ඒත් දෙකත් එක්ක පැටලිච්ච මනස්සතමයි මොහයක. ලෝබයයි දේශයත් එක්ක පැටලුනාාද යම්ම අවස්ථාවක සිත මනස්ස එක මොහයි. තර කර්ම සිද්ධ කරගන්න උප්‍රකාර කරන්නේ මූලික වෙන්නේ ලෝබය අයි දේශයයි මොහයයි අකුසල. සතුන්මැරීම හොරකම් කිරීම වැරදිකාම සේවනයන් කිරීම කයෙන් කරගන්න අකුසල කර්ම අකුසල කාය කර්ම බොරුකීම කේලාම්කීම පරුෂ වචනකීම වැඩකටනැති හිස් වචන කතා කිරීම වචනයෙන් කරගන්න අකුසල කර්ම වචී කර්ම ආසාවයි තරහාවයි මුලාවයික ැනෙ මනෝ කර්ම හැ එක තමයි මුල් අර මනෝපම් බංගමාකිී එතමයි ඉදිරෙන් යන්නේ ලෝබයිදේශ ම දැන් ඒ හතෙෙන් වලකින යම් කිසිගෙනෙක් ඒ හතෙෙන් වල කෙනෙ ඇනෙ කායිෙන් කරන අගුසලකාර්මත් වනත් වචනයෙන් කරන අකුස අකුසලකාර්ම වචීකර්ම එය හතරෙනුත් වල කියනවාන යම් කිසි කෙනෙක් මෙන්න මේ ධර්මතාතුන මූලික වෙනවා මකත් අලෝබ ඒකැනෙ පරිත්‍යයග සිිලීබා අදේශය එකැන මෛත්‍රීිය ඒ දෙකත් එක්ක පැටලික්්‍ය මන සක් ඇත්නම් යාමෙකුට එක කුසල එක අමෝහය යයි ඒ ප්‍රඥාවයි එක ඥාණයි මොකක්ද පරිත්‍යයාග ශීලී බව සහ අදදේශය මෛත්‍රීියඒවට කිවවා අලෝබ අදදේශ අමෝහ තර අලෝභ අද්දේශ අමෝහව ක සපක්ෂී ලෝබයි දේශයයි මෝහයයි அකු සලපක්ෂී तो ලෝබී කියන්නේෙත් සිතේ ඇති වෙන සිතය හැසිරීමේ සභයක් ලෝබ දේශය කියන්නේ සිත හැසිරෙන ආකාරය ඒ දෙකට සිත තුළ ඉඩදීම මෝහොයයි ඒ සිත හසිරෙන ආකාරයයි අලෝබී කිය කියන්නේ සිත හැසිරෙන ආකාරයයි පරිත්‍යාගසිීලී සිතනකත් සිත හැසිරෙන ආකාරයයේ මෛත්‍රිය කියනෙක්ක තියන්නේෙ සිතේ ඒ සිත හැසිරෙන ආකාරේ අලෝභය අද්දේශෂය එක්ක පැටලිච්ච මනස්ස අමෝහයයි ඒක සිතේ හැසිරෙන ආකාරේ දැහෙම වෙනවද නැද්ද කියන එක තම තමන් තම තමන් තුළින්ම දැනගන්න දැකගන්න එතට තමන්ට තේරෙනවා මගේ මනස්ස කුසල කර්ම පක්ෂේද කුසල කර්ම පක්ෂේද මට විඳගන්න පුුව තමට தேේරணும் තමட்ட වැටහෙනும் තමන් වබෝධ ෙනවා என මගේ සිත මගේ මනස්ස වැඩි පුර පවති නරක පැත්ද හොඳ පැත්த்து නක පැත්ත බුදුරජාන්ස දේශනා කරනවා அකුසල சாංஸ்කාර හැටිය அකුසල ේතනා හැටිය அකුසල කර්ම හැටිය සිත හැසිරෙනවාන සිත පවතිෙනවාන ඒ හොඳනෑ එක නරයි කොහමது ඒ බහුල ලෙස කරනවනං බාවිතා බහුලිකතා බොහෝ ලෙස කරනවද තතුෝන දුක මංවේති යටනම්කායික දු දුක්ක සහගතකායිවිඤ්ඥානය කර එකක්තියෙනවා කය මෝලික කරගෙන් හටගන්නේ කයි දැනෙන දැඩි අපහසුතාවන්ඇසමයි කායික දුක් කියන්නේ කය පහසුවෙන් කයිකන ශරීරය පහත්වයෙන් පවත්වන්න බැහැ එක දැඩි අපහස්සයෙන් නුක්තව තමයි සෑම මොහොත්තකම පවත්තාන්නේ ඒට කියනවා දුක්ක සහගත කාය විඤ්ඥානී හැබේ ඒස් දුක්ක සහගත සභාවය දැනගනි මනසින් සිතින් දැනගයි කායට යම් දෙයක් පහසුවක් දැනනත් ඒකස්භාාවය දැනගනි මනසි කායට දැඩි අපහසුවක් වුණා ඒක දැනගන්නෙත් මනසින් එගනිසා තමයි දුක්ක සහගත කාය විඤ්ඥානීකකාය දදුක් හැබේක දැනජි මනස්ට ෝලික කරග එකයි බුදුරජාණන් වහන්සමේ මනස්ස සෑමදේකටම සිත සෑමදේකටම මුල්ලෙනව කියන කාරණය පැහැදිරී කරන්න තොර දුක්ක සහගත කයි විඤ්ඥානය දෝමනස්ව සහගත මනෝවිඤ්ඥානය මනසින්වන් නිත්තරම විදිින්නේ දොම්නස් හතුට නෙමී අමනාප තරහා ඒ සිතු විලිමයි එන්නේෙ මනසිට තර මෙන්න කර්මය තොර කර්මී විපාක මෙන්න එයාට හතුටින් ජීවත්වීම ඉතාමත්ම අඩුයි එකඇනෙ සුකසාහගතකායිවිඤ්ඥානේ සුක යැනනි සැප තොර කයට දැනෙන සැප ඒ පිළිබන්ධව හටගන්න සිත සුකසාාගත කායවිඤ්ඥානේ ඒ අර කුසලේ විපාක සෝමනක්ස්ස සහගත මනෝවිඤ්ඥාය පුොර මනසිං්යාා නිතරමින්න්න සතුටින් යගේ අරමුුණු ඉටු වෙනවා ඒයගේ බලාපොරොත්තු ඉතුවෙනවා ඇය යම් ප්‍රාර්ථනාවක් කලානගේ ප්‍රාර්ථනාව එයායට සමුද්ධ වෙනවා හරියන්නවා එතු රේතු ලයා සතුට සොම්නස මනසිං එදිනවා සැපසාගත කායි විඤ්ඥානය ඒ සඳහා යට අවශ්‍යය කරන ලෞකික සම්පත් තියනවා ලෞකික සම්පත් තර ලෞකික සම්පත්නං ඇහැට දර්ශනය රූප මේ කරමය විපාග සැප පැත්ත පෙන් ට ඇයට නිතරම දදාකිෙන්න්නේ මනරාම් රූප ලස්සන රූප දැකුම් කළු රූප එයාගේ කණට නිතරම වැටෙන්නේ මිහිරි හඬවල් ලස්සන හඩවල් මීරි හඬවල් එයාගේ නාස්සයට දැනෙන්නේ නිරන්ත්‍රයෙන් බොහොම සුවඳවත් දේවල් එයගේ දිවට දැනෙන්නේ ප්‍රණිනීත රස්සර් එය කයට දැ පහස හරි සොමුදු පහස්ස ඒකයි අර සුක සහගත කාය විඤ්ඥානකිවේ තර මෙනම පංච ඉන්ද්‍රීයන් මෝලික කරගෙන හට ගන්න එසිතු වෙලිය පංච ඉන්ද්‍රීයන්ට අවශ්‍යය කරන රූප සබ්ද ගන්ධ රස ඉස්්පර්ෂට කියන ඒ ධර්මයන් එයායට එ මනාව යාගේ ඉන්ද්‍රියන් වලට හමුවෙෙන එතකොටයා විදින්නේ අර සුක සහගත කායවිඤ්ඥානය සහ සෝම නස්ව සහගත මනෝ විඤ්ඥානය බලන්ඩ දැඟහමා ඉන්නවද ඉන්නවා එයාලට අපි මොකක්්ද කියන්නේ අ ගොළොනං හරි පින්ංවන්තයි බලන්ඩ ොකේ කොළා විදින සැබ එළ ගෙදරතින් හරි ලොස්සන ලොස්සන උප කරண එලගේ නිවස තිනෝ ඉතාමත්ම මෙහිරි සබ්දනගන වාදන ඒවාදදි බහන්ඩ සංගිතු බාහන් එ නිවසට ගේ ම හරි මුල නිවස හරි සදුව අනේ ඒයාල්ලගේ නිවස හදන ආහාරහණනි අරරි ප්‍රයිනීතයි මටත් එදාන් ටිකක් දුන්න හරි ප්‍රණීතයි එයාල්ලගේ නිවසෙතියන ඒ උපකාරණඉතාමත්ම සැප පහස උපකාරණ ඒ බොමුතුරුණු ඒවාඩි වෙන පුටු ඒවාගේම නිදන ඇදාං එවල්ගේම සීත වෙලාවට උසන කරන්න ස්න ලබන් නත්ය පාවත්තාගන් අධක उसනත්ය තිීන වෙලාට පාලනය කරන්ඩ ීත කරලා සිීත කාබර දැන් එ හෙමතිීන්න අන සුක සහගත කායිවි්ඥානය සොමනස්සාහගත මනෝවිඥානය කුසලේ විපාක දැ දුක්ක සහගත කායිවි්ඥානය දෝමනස්ස සහගත මනෝවි්ඥානය අකුසලේ විපාක

ඒ නිවශසයේ හැදෙන ආහාර නීරසල් එයා ලබන පහන්ස කයන් ලබන පහන්ස නෑ ඉරිච්ච පැදුරු කැල්ලක නිදාගන්න කැඩිච්චල් ලෑලිය ඇදක නිදාගන්නේ තුොර ධාඩිය දාන මොදුරුව කනවා සීත වෙලාවට එකෙන් වලකන්න විදිාත්නෑ උස්්න වෙලාවට එකෙන් වලකින්ල විදික් නෑ අන දුක්ක සහගත කාය විஞ්ඥානය ඒ කාටද ඒ අර අකුස්සල කර්මවල ප්‍රතිඵාල බුක්ති විඳිනවා තො දුක්ක සහගට කායවිඤ්ඥා දුක කියනගේ කායට දැනෙන තදර ඉන්ද්‍රීියන් අර සන්තර්පනය කරන්න එයාට ඒ අවශ්‍ය කරන ආකාරයට ලැබෙන්න්නේ නැහැ එයාගේ අරමුණු ඉටවෙන්නේෙ නෑ බලාපොරොත්ති ඉටු වෙන්නේ පාර්ථනාවන් එවා සමුෘද වෙන්නේ තොර දුක්ක සහගත කායිවි්ඥානය ඒ අනුව නිරන්තරයෙන් වැඩ්ඩීවි කාලයක් ගත කරන්නේ දොම්නසි දුකෙන් කණගාටුවෙන් සෝකය හැඩීමින් දෙ අප අපට දකිින්ට පුළුවනි සමාජයේ දය බලපා ඇන්න කම්මස්සකතා මානව සත්තා කම්ම දායාදෝ එනම් දෑවැද්ද මොක බුදුරජාණන්වාස දේශනාය කරන්නා කර්මයේ දෑවැද්ද කම්ම යෝහි උපදින තැන බිත්තරයක් ඇතුළිද මෞකුසකද කුණු කානු පල් වතුරවලද ඕප පාතික වද යෝන හිපදින තැන කෞද්ද තීරණය කරන්න අර තමන්ගේම සිත හැසිරිච්චා ආකාරයයි තොර කොහම දෙක සිද්ධවෙන්න බිත්තරයක් ඇතුළින් අපි දන්නා බිත්තරයක් කඩපුහම එක තියෙන්ෙනෙ දීරයක් වැඩිපුර අයිතිවෙන්නේ එක දීරයට එක රත් කරන්න කලියෙන් එමනතන් තම්බන්න කලියෙන් විත්තරයක් අඩුවත් එක ගලාගෙන යන දීරය ද තමයි යුක්තානුව එතකොට ඔ යුක්තානුව තමයි අරච්චුත්ත වෙච්ච සත්‍යයක්ගේ ප්‍රතිශන්ධ විඤ්ඥානය ඔපට සම්බන්ධ වෙන්නේ ඔවට සම්බන්ධලෙන් හැබ එකට බාහිර අවශ්‍යතාත් ඕනි උන සුමක් ඕනි නිකම්බේ එකට අම්මා කාරෙක උු සුමක් ඕනි ඒේ තවක් කරුණු කාරණ තියෙනවාඇ ඒ කරුණු කාරණ එකතු වෙච්ච තැන ඒ ප්‍රතිසන්දි විඤ්ඥානයේ යුක්තාානය සම්බන්ධ වෙනවා ඇැබ ඒක කුසල විපාකයක් මොකද ආත්මය චිරිසන් මෞකුසක් වැද මහ උපයෝගි කරග එතැන තියෙන්න්නේෙ අර යුක්තානුව ඒත් දීරයක් මෞවපය දෙන්නගේ සම්බන්ධී ඇති වෙන්නේ දිීරයක් ඒ දියේරේ මේ විඤ්ඥානය පසිත වෙන මොන විඤ්ඥානය ප්‍රතිසන්ධි විඤ්ඥානය චුතවෙච්ච සත්ත එක්ගේ ප්‍රතිසන්ධි විඤ්ඥානය ඒ දියරයේ පතිත වෙන එතකොට අපි කියන දරුවයෙක් පිලිස්සිඳධ අරගෙන කියන පසි තමයි ඒ නාම රූප දෙක වැඩී අර බිත්තරය ඇතුළෙ වගේ තමයි අරෙක්්ෂෙල්ලාම තියෙන්න්නේ අර රූපය සතර මහදාතුන්ගේ දියරය රූපේ අර විඤ්ඥානය පතිත වෙනවත් එක් නාම රූපදකේ කිය ියව පටග වි පචචා මරපා තර මෞකු සෙ තේ වගේ තර මෞකු සැවිල් හැබෙක්කු සසලලා කුසලේවිපාකය ඇයි තිරිසං ආත්මය දුකයි කියන කාරණය අපට හොඳට තේරුන් ගඩ පුළුවන් එ තේරුම් ගඩ තමයක පෙන්න ලක්තින් ඇ අපායක් පෙන්න්න ලතින අපිට නිර තිරිසන් අප්‍රේත අසුරතිකාපායක් පෙන්න ලනති සතර අපායි තිරිසාඒ අපාය අපය කියන්නේ සැප නෑ කියෙනෙක් දුක කියෙනෙක් ඒ නං සංසේද්දජ කුණු කානු පල් වතුර ඒ ඇසුරු කරගෙන පුුණු කානු පල්වතුර ල තියෙන තෙක්දදිර තර ඒත් තෙට ගතිය දීර ගාතිය එක සතරමහ ගාතු ඒ තුතුන පතිත වෙනවා අර චත වෙච්ච සත්‍යේගේ ප්‍රති සන්ඳී ඒ විஞ්ඥානනි අන්ඩ ජලාබුජ සම්සේ්ජද අනිත්ඒකනං ඕප පාතික ඕපපාතිච කරකෑන්නේ මේ ඇස කණනාශසිය දිවශරීරය මනක් කියනම මෙස්ියලු ඉන්ද්‍රියන්ගෙන් සම්පූර්ණම පහළ වෙනවා දිව්්‍ය ලෝක හය එ වගේම රූපාාවචර බ්‍රහ්මලෝක පහළවක්ඒ වගේම ප්‍රේත ලෝකය එ වගේම නිරයා ඒ ඔපාතිකෝ පහළ වෙන එන අන්ඩජ ජලාබුද සංස්්‍රජද ඕපපාතික මෙන්න පහළ වෙන හැට්ටි පහළ වෙන ආකාරය තොර ඒ සෑම තැනක්කම කර්මයට අනුරූපයි කියන කාරණයයි බුදුරජාන්ාස දෙසනාය කරන හීන ප්‍රනීත තාවයට බෙදුව කර්මය විස කම දායාදෝ කම්ම යෝනිී කම්ම බන්ධු බන්දු කියන ඥාතියා එතු අපට එන්න නඳදම යාාතියා ලොකුම ඥාතිය කෞද කර්මය කර්මය තිවොමකත් සිත හැසිලෙන ආකාරය අපි බලමු මේ කර්මයක් කොහමද මනස්්‍ය පිළියල වෙලා සකස්සලා ඒක විපාකා ස්භභාවයට පත් කරන්නේ කොහම දෙ කියන කාරුණ අපි තෞදරටත් එමසන බලන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රන්වන නකරමය උපස් තම්බක කර්මය උප පීඩක කර්මය උප ගාතක කර්මය කර්මය විසින් සිද්දු කරන කෘත්තිය ක්‍රියාවන් හතරයි ට ජනක කර්මය කෙරකයන්නේ සත්‍යයකොට ප්‍රතිසන්ධයක් අරන්දෙන්ඩ පුළුවන් කර්මේයට කියන ජනක කර්මය එකකයන්නේ තවත් බවයක උපතා හදන්න පුළුවන් කර්මයයට තමයි ජනක කර්මය කියෙරකයන් ඒකෙන් කුසලවලින්තියනවා දාහතක් අකුසලවලින්තියනෝ දොළහාඇතුර දාහතයි ොළහයි විසි නමේනි මේ විසිනමේටික කියන්නේ කර්ම සිත් ලින් කි වස් සිත හැසිෙන ආකාරය කර්ම කියර කියන්නේ තුර දාහතක් කුසලපක්ෂහි දොළකුසලපක්ෂි මේ සිත් විසිනමේ කර්ම සිත් මකාද දා හත කුසල පක්ෂි खाමච්චර මහා කුසල් සි අටක් මක බිධර්මය තමයි ස්තර වෙන්නේ රූපාාවචර කුසල් සිित පහයි රූපා අාවචර කුසල සි හතරයි तोකොට අටයි පහයි දහතුනයි හතරයි දා හතයි මේ දා හත් මේ සිද්ධ හත කුසල පක්ෂීఒකද රූපාාවච්චර ධාන කියන්නෙත් රූපාාවචර කුසල කර්මය

චන කර්මය උපස් තම්බක කියලා කියන්නේ ඒ ප්‍රතිසන්ධයක් ගත්ත තැන ඉදලා ඉදිරියට ඒ නාමරූප දෙක හෝ නාම ධර්මය හෝ රූපධර්මය හෝ ඉදිරියට ඇදගෙනේ යන්න ඉදිරියට ගෙනන්ඩ උපාකාර කරන කර්මය සහයෝගය දෙන කර්මි ඇයි ඒ සහයෝගයක් දෙන්න වෙලා තියෙන් සහයෝග්‍යයක් දෙන්න වෙලා තියෙන්න්නේ ප්‍රතිසන්ධිය ගත්ත තැනම නාමරූප දෙක්කම රූපය ්චිතක්ෂණ දාහතක්ක කාලයක් හා ඒ ප්‍රතිශන්ධදි විඤ්ඥානක චිතක්ෂණයක් ඇතුළත බිින්ඳිල අතුර දහන් වෙනවා හටගන්නශනයෙන් නැතිවෙනවා එහෙන නැතිවෙන්න නැති වෙන බව අප දර්ශනය වෙන්නේ එක මානසිින් දකි ඕනින් ධර්මයයක්ත් එක්ක එට වඩ මේක ගෙනිය අන්න ඉදිරියට එෙනම් පැවත්ම ගෙනියන් පැවත්ම ගෙනියන් උපස්තම්බක කර්මි ගැන සහයෝගය දෙනවා පරර අරන්දුන්නේ අර කර්මසි විසිනමින් ප්‍රතිසන්දය අරන්දුන්නා ඒගාවට අපි පෙර කරගත්ත තව තියෙනවා කර්මඋපස්තම්බක සහයෝගය දෙනවා ගෙනියන් ඉීතිරයට අකුසල පක්ෂේනං අකුසල විපාක විඳින්ට අර දුක්ක සහගට කයවිඤ්ඥානය දෝමනන් සහගත මනෝවිං්ඥාන ඒ සභාාවයන් ඉදිරියට ගෙන අන්නාර උපස් තම්බක සහයෝගය දෙනවා එවැටෙන උපස් තම්භ කර්මය තිමුක්මන්කිවවා කර්ම විභාගය ගැබුරී තේරුම් ගැන පුුළුව දට උත්ස්සාහ කරන්න තේරුන් ගැන පුළන් තර සහයෝගය දෙනවා ඒ අර අකුස්සල කර්මවල ප්‍රතිඵල හැටියට අරමුසෙල කිව්වා දුක්ක සහගත කාය විඤ්ඥානය දෝමනස්ස සහගත මනෝවිඤ්ඥානය ඒ නාම රූප දෙක ඉදිරියට ගෙනියන්න සහයෝගය දෙන්නේ ඒ උපස්තම්භක කර්මය දුක පැත්තටමයි උප පීඩ එක කර්මය වරින්වර පීඩා කරන දැන් අර දුක්ක සහගත කයිවිඤ්ඥානය හා දෝමනස්ස සහගත මනෝවිඤ්ඥානයම ප්‍රතිසන්දී ගත්ත තැනේ දලා මේ බහි අවසාන චුති සිිත දක්වාම ඒකම ක්‍රියාත්මක වේ නිනැහ වරින්වර යම් ආර්කාර්ලයක සැප සහගත කයිවිඤ්ඥානයක් සුකසාහගත කයිවිඥානය සැපසාගත කයිවිஞ්ඥානයක් හා සෝමනස් සහගත මනෝවිඤ්ඥානත් එය හදනව යම් යම් වෙලාබට ඒහ දන්නේ අර උප පීඩක කර්මි එකැන අකුසලයට පීඩාවක් කරලා යම් කාලයක්කයාට කායික සැපහා මානස්තිික සතුට ලබන්නට ප්‍රත්‍යය වෙන උපකාර වෙන ධර්මයට කියනවා උප පීඩක කර්මය වැැකුසලපක් සේ සුක සහගත කා විඤ්ඥානය සෝමනස් සහගත මනෝවිඤ්ඥානය ඒදක වැඩි පුරභර්තන පුච්චලයාටත් මේ උපීඩක කර්මය තියෙනවා ඒ ජීවිතේ තියනකම්ම ප්‍රතිසන්ධි විஞ්ඥානය ඉඳලා අවසාන චුති සිත දක්වාම සැපසාගතකායි විඤ්ඥානයසාහ සෝමනස්සාාගත මනෝ විඤ්ඥානම උපදවන්න යාට බැහැ යට වරින්වර එෙනවා ශරීරයේ ආබාද ඇඒේ කනේ නාසී දිවේ ශරීරයේ යම්ය මාබාදෙනවා විවිධ රෝගා බාද එමනත්තන් කැඩීම් බිඳීම් තැඩීම් පොඩිවීම් යදිදේවල්ින් ඒඋප පීඩක එතුොට අර සුවසේචීවත්තන්ඩ නොදී වරෙන්වර පීඩා කරනවා අරා කරග තකුසල කරර්මත් තියෙනවා නි පෙරභවල ඒවැ ප්‍රතිඵලත්තියෙනවා ඒකන ගොනා හැරෙන හැරන පැත්තට කරත්තය රෝධ හැරෙනවා කියනකිීවේ තතුෝන දුක්කමං වේතිී தொடොට ජායාාව අනපායිනි සෙවනැල්ල වගේ පත්නෙනුත් තෙනවා එක්කැනින් ඒ කවද ඒ සැප විපාර්ක උපදඕනේ ඇමේ දුක සැප දෙකර කියන එකම දෙකම අපි ජීවිත එ න්න නැදද පති නැද තියෙන ත උප පීඩක උප ගාතක කර්මය ගාත න කරලා අවසන් කරන මකදද දර ජනක කර්ම ප්‍රතිසන්දි අරන්දුන්න ඒ කර්ම ශක්තිය විපාක තියෙන්න්න පුළலாம் අවුරුදු අසුවකට අනුවකට සියකට ද ජනක කර්මය විපාක ශක්තිය කපට කියන්න බෑ තොට යහපත් විපාටයක් අරන්දු්‍ය මනුස්ස ලෝක මනුශ්‍ය ලෝකේ හපත් තිපාකයක් අරන්දුන්නට පෙර භවය කරගත්ත ප්‍රාණගාතයක් තිය ප්‍රාණගාතය අපි කියමු තරුණ වයසදී අසත්පුරු සාශ්‍රයක්ත් එෙක්ක පැටලිලා ඒ අලත් එෙක්ක යම් වැරදි ගමනක් ගිහිල්ලා ඒ සතුරොත් එක්ක ඇති වෙේච්ච සම්බන්ධයකදී ඒ යුද්ධකදී එමනත්තං කෝලාගේකදී මෙ අනිවැරදි කාරිකන්න පුළුව වර්තමාන භාවි ැබේ පෙර කරමය මෙතනට එනවා උපගාධක කර්මයක් සේ ඒයන්නේ රත්සුක සහගත කාය වි්ඥා නයසා සෝමනස් සාහගත මන වි ඥ හෝ සැප ා පු ල ත්ම ක න්න අ දුකස්ථාගත කාය විඤ්ඥානය හා දෝමනස්ථාගත මනෝවිඤ්ඥානය තාම දුකසේගත කරන ජීවිතය යප ගාතක කර්මයක් එෙනවා ගාතනය කල්ලා ඔසන් කරන ඉජුරයට ආශ්‍ය ති නවා අපරි ජනක කර්මයෙන් දීර් ගාශ්‍ය කරගයවෙ ලතිීනවා அබැයි නර්ක ආශ්‍රය අසත්පුර ශාශ්‍රය එ අසත් පුරෂයන්ගේ ආශ්‍රයට සිත කැමතිවෙන් යැයි කර්මය විපාක දෙන් ඩඕන නිසා එඒ රර්මය විපාක දෙෙන්න්න ඕන නිසා එහම නැත්තං යා அම පා කිය තු තුතිය ගමන න් නෑම ම ගමනයන්දෝනයා ද මට ම වැඩිය දති රයක් කර ගඩුවන් යංෂී තමන්ගේ රාජ කාරයක් වෙන්න පුළන් එයාගේ සිත කියනව යන්ද කියලා එයා දන්නේ එ තමයි කර්මයයේ විපාක දෙන්න ඕන ඕනනාම සිත හැසිරෙන ආකාරය මෙකත්ය ගැබුරුයි තමන්ගේ සිත සිතෙන් කියඩිපෑ රි න් න රේයන්න්නේ ෑ රේ න සත්‍ර මහදාාතුන්ගේ චලනයා ඒක ක්‍රියාත්මක කරන්න නම් සිත අන දෙන්නඕනේ එකොට එ එයා දන්න මම මේ යන්න අවසාන ගමන කියර එය දන්නේ නමුත් අර කර්මය විසින්යාගේ සිත මෙහේවනවා දැන් යන් ගමන තුර ගමනේ එයා දන්නේ මං මේ යන්න අවසාන ගමන කියලා ඔබ අවසාන ගමනයි ඇයි අර කරර්මයඇවිල්ලත්තියෙන්න්නේ විපාක දෙන්න එතුවර විපාක දෙන්නර හේතුවක් හදන්න ඕන දැන් හදනවා හේතුව කොහේද සිතේ අදන් යන්න අතනටයන් අරයාලුවඇත්්‍ය එක කතා කරන එයාලුවඇත්තේකමි ගමනයන්ටය දැන් ගමන යනවා එතන සිද්ධ වෙන්නේ යම් කෝලහලයක් මෙ අයකර මැද්දට පයිනවා මෙයාට වදිනෝ කොවෙඩි පාර හෝ කඩුපාර හෝ මන්න පාරහෝ ය මාර්්‍යද පහරිකේ මෙයාග මර්ණය සිද්ධ වෙනවා හ ඒකතම ඔුදු විස්ස විසිපහ තිය තිස්පා පාදි වාශතයෙන් එතවට ඇයිඒය කාලි පෙරයා පෙරභව යා කාරයම ගාතනයකට සම්බන්ධ වෙලා තියෙනවා තම කෙනෙග ජීවිතයක් අවසන් කරන්න අවසන් කලාා හෝ ඒ සඳහා උදව් කළා සම්බන්ධ වනා උපකාර කළා දැගේ කර්මය විපාක දෙන්න ඕනිඒකත උපගාත කර්මයකයන නවත්තන්න බේ සිස්සේ කෙනෙකොට එක නවත්තන්න බේ ඒ ආකාරයෙන් සිද්ධනූනත් එයාට පාරට අඩියඇතියනෝකොට වාහනයක් කෙනවා පෙන්න්නන්න පෙන්න්නේ දැස වහනු දැසාම්ද කරනවා කර්මයයේ විපාක දෙන්න ඕනුනා නවාහනයක් කළ අට කරංගනවා මොන විදිියන් හ රිල්දාට ය අවස්ථාවවිදේ මරණය සිද්ධ වෙනවා ම තමයි එක නවත්තන්න බේ බුදුරජන් සේව නවත්තන්ඩ කියත්නේ එවිපාක දන විපාක දින අවස්ථාවල නවත් න්න ගන එක ලෝකයට ේරු ගන්නඩ ිය මේ එක මටවත් කරන්න බෑ නවත්තන්න බැයි ඒ උප ගාතක කර්මය දෑම නැද් තියෙනවා එනං ඒගේ මනි තුර ජනක කර්මය උපස්තම්භ කර්මය උප උප පීඩකරමය උප ගාත කරර්මය ගරුක කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටපතා කර්මය ගරුක කරම රු කරම කෙර ෑන්නීම ස්සල්ලාම විපාර්කදනේවා ගරු කරම ගරු කෑනෙ ප්‍රධාන ප්‍රධානයි රු දැන් ඒ මොනා ආනම් තර පාප කර්ම කුසල ගරු කරම මොන්න කුසල කර්ම කරලා තිබ්බ කටන පංකම් නැතං දාන පිහාරයක් නෙ මේ අසූහාර දාාක් විහාර සම්බුද්ධ ශාසනයට හදළ පූජ කළලා ආනන්තරියපාප කර්මයක් කරලා තියෙන මනං නියතවසේ මී ගාව භවය අවිච අනන්තරියපාපකන් ඒක අයි ගරුවක් කුසල කර්මය හැබ ගරු කුසල කර්මයක් තියෙනඒමොකද දැන්වර්තමාන භාාවය අපි හොඳ දේවළුත් කරනවා යපත් දේවළුත් දැනහෝ නොදැනහෝ කරගෙන තියෙනවා ඒ අර ආසාාව තරහව හා මුලාව මූලික කර ගෙන ලෝබේ දේශය මොහොය මොලික කරය තර අපි කරගෙන තියෙනවා තවට අපි කර ගෙන තියෙනවා කුසල කරනකුසල කරන හැබ අපි මේ බාවි ම තවටිකක් මේ ජීවිතය තතාගතයන් වහන්සගේ දහමත්ය එක්ක ඉදිරියට යන්ඩෝනි කියෙලායා කල්පනා කරලාට භාවනා කරනවා ඒ භාවනා කරනවා රපචර ධහාන පිළිබඳු අරූපාාවච්චර ධ්‍යහාන අධ්‍යහාානයක් උපදෝන තොර දිහානයක් ය උපදවාගෙන ඒ දි්‍යහාානයේ පිරිහෙන්නේ නැතුව නිතර නිතරේ දිහාානයක්ත් එක්ක සිත සම්බන්ධ කරනවා දිහාානයට සමවදි නෝ විවේක වර් කලාවට එය දිානයක් එක්ක ඉචීවත්වෙනවා දහානයට සමවදිනවා එතන ලොකු සුවයක් තියෙනවා හැබෙ තාව කාලිකයි එතාව කාලික සුවය එක යා විින්දනය කරන තර රණනාස්සන්න ොහොත එන කොට යට ේරෙනවා මගේදන් අවස්සාන අවස්ථාව මේඉන්න ක දෙ සිත ය මාආකාරරිකට පුහුණු කල්ල තිීෙනනි පුරුදු කල්ල තිෙනවනි දැන් එක් අවස්ථාවදි අට තේරෙනවා දැ මෙ සිතේ ප්‍රවෘතිය සිතේ පැවැත්ම වර්තමාන භවේට දැන් නවතින්න එන්නේෙ එය අමකද කරයි යා ්‍යානයට සමධන යාානේස් සිහි කරනවා සීකරාමේ යටට මනසට දර්ශනය වෙනවා ධ්‍යහාානනි එඒ දෙදහා නේසිත තියෙනවාතර ඒක ඇවෙන ගු ගරු කුසල කර්මයක් ඇයි න්‍යතවසේම ගව භව එක තමයි විපාකය රුපාාවච්චර බ්‍රක්ම ලෝක අරු පාචර බ්‍රක්්ම ෝකේ ප්‍රද සඳදි ගන්න පුළ ඒ ගරු කුසල කර්මය අර ගරුුවක්කුසල කර්මය ගරු කරම ආසන්න කර්මය ආසන්න කර්ම අපි හදනවා සමහරය ද දනුවත්තයි ධර්මය පිළිබඳව දන්න තේරෙන වැටහෙනයි ඒ අවසාන අවස්ථාව වෙච්ච ලඟයින්ඳගෙන පිම් පොත කෙරෙකක් කියෝනු එස්තරේක තිබ්බා ඒ කියවන්නේ යාට කුසල කර්මයක් මනසට අර්මුණු කරන්ට එදාන්දරම තිබවක පිම්පොත් ත ඒවරදම ආසන්න කර්මය එම නැත්තාං එ තමන් දැනදී බැතිරල්ලා ඉන්න අවසාන අවස්ථාව පනාාදීනම් තර යාට හන්ඩ සරස්සන තතාාගතයන් වහන්සේගේ ධර්මය ඒ ඇතුළත් හඩ පටතතාගතයන් වහන්සගේ රූප මහා සංගරාත්නය සිවලි මහරහතන් වහන්සගේ රූප යදි වස්සයෙන් ඒ නිවස්ති ඒ කාබරේඒ අවට එල්ලල්ල තියෙනවා බුදුරජන්නාන්සගේ රූප පිරිත් එහෙන්ඩ සලස්සන බණ හෙන්ඩ සලස්සන ධර්ම තාාකච්ඡා එහන්ඩ සලස්වන වාාවනා සම්බන්ධ සාකච්ඡා ඒවාහන්ඩ සලස්සන දැමන්න ආසන්න කර්මයක් හැබැයි එවැනි අවස්ථාවක් නොෝනු තැනක අකුසල කර්මයක් ආසන්න කර්මයක් වෙන්න පුළුවන් කොච්චර කුසල් කරත් කොච්චර ජීවිතය කොස්්චර කුසල් කර ගෙන ති වා අපි කේන අපපෝ යා හොඳුවට කුසල් පින්දහම් සිදධ කර ගත්ත පුචරේ යානන් හොඳ තැනක උපදින් දෝනනිචරු හම වෙන්නේඒ හොඳම නිදර්ශනය තමයි මල්ලිකා දේවී දුරජාන්ස ුරු කළලා ුදු විසි ගණනක් බදුරජාන් වහන්සේ ලඟින්ම ඇසිුරු කළ ධර්මය හුව තෙට බනැහ ආස්රදුෂ මහාදානයක් දුන්න බුදු කෙනෙකුට එක වරක් විතරක් එක්කෙනෙකුට කරන්න පුළුවන් ධදානයේ පින්ක මස්ශ්‍රරද්දුෂ මහා දානය ඒ පින්ක මත් කර හැබැ දින හතකටන නිර යපදුුණ දින හතකට දුගචීපදුන ඒන එත රාස්සන්න කර්මය තොට පකිවේ මතක්කචකමය එක என කුස්ල කර්මයක් ආසන්න වසයෙන් තම ග සිතරර්මුණුනා ත්‍ර ගරු කර්මය ආසන්න කර්මය අචින්න කර්මය කියන්නේ මතක ඇති කාලේන්දලා ජීවිත්‍ය අවසානය දක්වා තමන්ගේ මනස්ස මූලික කරගෙන වච්චනය හා කය ප්‍රධානව සකශ කරගත්ත කර්ම කාය කර්ම වචිකර්ම එදක සිද්ධ කරන්නේ ප්‍රධාන මනෝ කර්ම නිසා என එනවා එකාවට අ්චින්න කර්මයක් එම නැත්තතා එෙනක් කටත්තා කර්මය එකඇනෙ පෙරභවල එකඇනෙ පෙරභවවල එන්නේ දෙ එක කර්මයකින් එකආත්ම භවයක් නෙමෙයි විපාක දෙන්නේ එක කර්මය්චං ආත්ම භව සිය ගණනක් විපාක දෙන්න පුළ බව පන්සීයක් විපාක දෙන්න පුළො දාහක් විපාක දෙන්න පුළ එනිසා තමයි එළුවෙක් මරණ විපාකය එළුවෙක්ගේ බෙල්ල කපල්ල මැරුවනං ඒ විපාකය එළුවගේ ලොම් ගාන්නටම බිසිගෙසුම් කාල මැරෙනවා කියන කතාවෙක ඇත්තඒ බුදුරජාන්ස දේශනා කරා යාදිසං අපපති බීච යම් බීචයක් වැපුරුවන් හෙදොර බීචිය අපි කියමුෝ අපි හිටේ වුවෙක් කොස් ඇටයක් ඒෙන්නේ එබීචේ තියෙන ස්වයෑං ශක්තියක් නැවත ඒ වගේම දෙයක් නිර්මාණය කිරමීම ස්‍රවෑන් ශක්තියක් එ කොස්පංචි කොස් සටේ තුළ තියෙනවා නැවත ඒ වගේම දෙයක් නිර්මාණය කිරීමේ මොකද කොස්ගා එයි කොස්සටේ ආවේ කොස් ගහ මූලික කරගෙන ඒන් ආපු කොස් ගෙදියක බීජා තර ඒ වගේම දෙයක් නිර්මාණය කිරමීම ස්‍රවෑන්ං ශක්තියක් කොස් ටේ තුළ තියන් ඒක එන්නේ කොස් පැලයක් එක එන කොස් ගක් ඒකගනෙ කොස් ගෙඩී හැබ එක ගෙඩියක් නෙ මේ එන්නේ එක ගෙඩියක් ඇවෙලා ගහ මැරෙන්නේ ඒ ගෙඩියත් කොස් ට සිය ගණ නක් තියන තරබන මේ කෑටයයි තොට එහෙන රවට ගහයන කොස් ගෙඩි ගන සීියත් දාක් කියන්න බෑදර සෑම ගෙඩියකමමාර භීජ තියෙනවා ඒවගේ අයිපාක දෙන්නේ පාකදනේ තොර එක් එක්ක කොස්සටය හිට වේ ඒ වගේ තමයි කර්මය එක බවනාව සන්නන්නේ එ චේතනාව ප්‍රබල නං ආත්ම සිය දාස් ගණනක් විපාක දෙනවා එ චේතනාවේ හැතිියයටට සිත බලවත්චේ චාකාරය සිත හැසිරුුණු ආකාරය එහ නම් මෙැරු එඩුවක් නං බෙල්ල කපලා ඒුවගේ ළොම් ගානටම ෆිස් ෙසුම් කලා මරනවා මැරුවේ හරකෙක් නං අරකගගේ ලොම් ගානටම හිස්කසුම් කාලාල මැරෙනනවා එතුොර එක භවයද දෙකද සීියද් දාහද එන මැරුවේ කුකලෙක් න පිහාට ගානටම බිලි කපළ මැරවා ඒකනේ තතාග පැන්වාන්ස දේශනා කර මානනෙන් මේක පුච්චරය ඒ සංසාරය හිස්කසුම් කාල බිල්ල කපල හිස්කසුම් කාලා ඉන්ගලා ගෙනගෙ ලේම වැඩි මාසාගරේ චලයාඩු එදදුර ක ඉපදි හරැෙක් වෙල ඉපදිර ஊරෙක් වෙළ ඉපදිර කොකුලෙක් ල ඉප මෙන්න කර්මය විපාක් දෙෙනං ගරුකාර්මය අසන්න කර්මය අ්චෙන්න්න කරමය කටපතා කර්මය එන්න පෙර භව අර විපාකදී අවසන්නේ අව තියෙන ඉදිරියට විපාක දෙෙන්න්න ඉගාවත එ භහ එවිදියටම හදනවා හැබැයි මෙහිම එකක් තියෙනවා කුසල කර්මයේ විපාග කුසල කර්මයයට යටපත් කරන්න පුළුවන් වෙන කිසිම දේකින් යටපත් කරන්න බේ කුසල කර්මයකින් යටපත් කරන්න පුළුවන් අ කුසල කර්මයේ විපාග දැන් කොහොමද අපි දන්න මුොගලං හාමුදුරුවන්ව හොරු පන්සීයක් පොළුවලින් තැඩුවන්ැබේ අපත්තුනේ නැහැ චිත්තසක්තියෙන් න්න කිිච්ච කායශක්තියෙන් නෙී බුදුරජාණන් වහාන් සිද් දන්නවා අද මෙයාට මේ කර්මය විපාක දෙනවා මේක නවත්තන්න මටත් බෑ අනි වාරෙන්යා ගැපාත්වීම සිද්ධ වෙන්නෙත් ඒ කාර එතු කට එක විපා එක හේතුවත්තු ඇතු දන්නවා දීර්ග කාලිකට කලින් ආත්ම බව ගැණනකට කලින් මවපියෝ දෙන්නව අන්ද මවපියෝ දෙන්නව භාරයාාවගේ කීමට කැලේට අර දෙෙන ගිහිල්ලා හුරු ගාන විදියට පොළුවලින් ගාල මැරවා පොළුවලින් ගාල මැරුව අම් අවයි තාත්තව දෙන්නවා භාරයාාවගේ කීමට කාල්පයක් අවිච්චය පැසිලා ආවා කල්පයක් අවිච්චේන්දලාද හැබැයි එයා ඒ කර්මය කරගච්ච භාර්යාාවගේ කීමට නමුත් කර්මයක්යක් කර ගත්තා හැබැයිය කුසල කර්මත් කළා මකත්ර සසාරිපපුත් හාම් රෝස්ත එ එක ගී කාලි යා මේ සංසාරය මිදන හැටිත් තිෙව්වා මේ සංසාරෙන් ගැලවෙන්න කෝමද මේ සංසාරය මිදෙන්න්න කෝමද මේක මහා වදයක් මේක මහා කරි කරදරයක් මහ පීජනයන් කෙනෙක යාට තෙරුන්ගිහිල්ල ඒ සංසාර මිදන ක්‍රමය බබ ගැනාවක් ප්‍රාාවට හොය හොයා හොය හොයා හොය හොයා හොය ොයාග දේකත් ලැබුණයායට ගැනි කුසල කර්මයේ විපාකයක්ත්යට ලැබුණ අකුසල කර්මය විපාකයක්ත්තාව ඒනවත් අන්නත්දද අදත් හිට යන මොක්්ගල්ල අනහා මුදුරුවෝ අදත් පොලෝලින්ග හර තමයි අන්න යටපත් කරා කුසල කර්මේ දෙතර කුසල කර්මය විපාග යටපත් කරා කුසල කර්මයෙන් ඒ මොකත් අරිහත්තටගේ ලෙයින්න රහත්වෙලායින්නේ අයි විපාග දෙන්න අයි විපාග දෙන්න ඒ අවස්ථාන පා තේරෙනමච දද විපාර්ක දෙන්න කළ හාදුරනේ அන්න හෝසි කර්ම කර්මය හෝසි தொடො කුස කාර්මයෙන් අකුසලකාර්මයේ විපාක අඩපත් කරන පුුවන් දච්චල සෝතාපන්න වනොත් තිරිසන් ලෝකය උපදින්න නිර උපදින්න ප්‍රේත ලෝකයේ උපදින්න හේතුවෙන කර්මසි අල්ලි වරයි අවසන් ස්න් පුච්චරෑාව ප්‍රේත ලෝකයේ ප්‍රතිසන්තියක් ගන්නේ වාන් පුච්ච නය තිරිසන් ලක ප්‍රති සන්දියයක් ගන්නත්මේ ස්වාන් පුච්චලය නිරේප්‍රත් සඳියයක් ගන්නත්නෑ ඒ කර්ම හෝසි අහෝසිි කර්ම දැන් තේර ස අහෝසිි කරම එත වට ගර්ග කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටත්තා කරමය දිටට දම වේදනියය කර්මය උපච්ච වේදනය කර්මය අපරාපරීිය වේදනිය කර්ම අහෝසි කර්ම දිට්ට දම වේදනය මෙලවදි විපාකදනවා ඒක් කොහොමද මෙලවදි විපාකදී දැ බලමු අප කියම තව පුච්චලයෙක් මරවා ප්‍රාණගාතය තර ප්‍රාණගාතය කරපු තවත් පුච්චලය ගාතනය කරපු පුච්චරයාට නියතවස්සේම නීතිය රැහෙනට අවෙනවා දැ නීතිය රැහෙනට අවහුනාම එයාට එතන ගිහිල්ලා හම්බේෙන්න්නේ ඇර මමුලින් සඳහන් කර ආකාරයට සුක සහගත කායි විඤ්ඥාන මනස්හගත මනොවිංඥාන නෙමි එයාට කයට දුක් නිදාගන්න ඇදක්නේ පැදුරා එමනතාම් බීම එතන නිස වෙලාවට ආහාරණෑ අව ලාට ෙ ේස් ිකක්නෑ අවශ්‍ය වෙලාට නාගන්ඩ නෑ අවශ්‍ය වෙලාවට ගමනක් වි මනක් න්න්න හ තමන්ගේ අරමුණ ඉතු කරගන්න බෙය එතකොට වර්තමාන භවේදීම එයා යම් දුක්ක සභාාවයකට පත්වෙලාද තියෙන්නේ ඕ කායික දුක් මානසික දම්නා දිනවා එවිත රනම එ ලෝකයාගේ ින්දට පාතර වෙන ගැරහීමට ාාතර වෙන අපෝක මහ මිනිමරවාක කියනවා ඕගේ කාශරේ කරం පෙව මහ මිනිමර එහෙම කියනවා තු ලෝකයායා ප්‍රතික්ෂප කරන සమత లో ප්‍රතික්ෂේප න ආශ්‍ර කරන්න නම ව සරට అడපා එම කියනවා ත බලන්න ද දික්්ට දම වේදනියය නමේ ඒ අපු සලපක්ෂට ත කු ලක්ෂ ටත් ති නොනේ දික්්ට දම්ම වේදනය මෙලොවදීම ලබෙන ො ොඳ දවල්වලට හොඳ විපාක් ඒ නොරක දේවල්වලට නරක විපාක් එෙන හොඳ දේවල්වලට හොඳ විපාකමකක්ද දැ බලන්න මහා සංගරත්නය මහා සංගරත්නය තු දන්නවා එයාලා සිිල්ලුවත් සිිල්ලොත් ස්වාමින් මහා සේලාට දැක්කතන ගරු කරනවා ලොක පිරිගැනීමත් තියෙනවා පාතරය අරගෙන ගේදොරකොඩ හිටගත්තොත් කවදාවත් ප්‍රතික්ෂප කරන්නේ ගෙදර මොනහරි නැත්තං පාතරය තුළෙන් තියන්න දුවල ගිල්ල කඩේට අරිගෙල්ලා යම් දෙයක් අරගෙන ඇවිල්ලා සබංන් කල්ල කරයාරගෙන විල්ල පාතරය ුරන්ති දතුර මේ කුසලේ විපාක නබි තොර එයාගේ සිිත එයාගේ කය එයාගේ වචනය එය පවත්ව අන්නේ හසුරවාන්නේ යහපත් පැත්ති හොඳ පැත්ත නිහර වලති එයා ප්‍රාන ගතා කුසල කරන්නේ එයා වච්චනය බොරු කියන්න කේලාම් කියයන්න පරුස වච්චන කියන්නේ සාමීන් වහන්සේ රනි වැරදි වචන කතා කරන සත්‍යය වචන කාරුණික වචන යහපත් වච්න ර කායි ර්මවලින් වැල කියලා වචී කර්මවලින් වැළකිලා එල සිත හදන්ඩ වෙරදරණ මහන්සි ගන්න පිරිසා අ ලෝබයයි දේශය මෝහයයි සාමුලින් අවසන් කරන්න මහන්සි ගන්න පිරිසා යකුසල පක්ෂයේ දෙෙන තර යාගල්ලගේ සිත් වැඩිපුර පවතින්නේ අලෝබයේ අද්දේශය අමෝහ ඇත්තෙක් දෙක ප්‍රතිඵලනේද දික්ට දම්ම වේදනය වසේ හාමුදුරුව ඩ ඩ නි රෙන් සිරක් ලැබෙන හාමුදුරුවන්ට තුර අදින්ඩ වස්තරී ලැබෙනවා දිට දම්ම වේදිනයේ වස ආහරටික දෙන්නෙ දාය පැත් නිරන්තරෙන් ගනල දානේටික පන්සරෙන් තියෙන පූජ කරනවා හාමුදුරුවන් එවාගේම හාමුදුුවන්ගේ කුටිය සෙවන යම ආකාරකින් සට තෙමෙනඕන සනයෙන් හදල දෙෙන එ හමුතරන්ග මුදල්ල රන්නේ අසනීපයක් වුණ සන ිල් හොයල බල ය අවශ්‍ය කන්න බේහිත ච්චි ශපේල දෙනවා එතුර දිිට්ට දම්ම බේදිනය නෙමේ තර මෙලවදීම ලැබන සැපවිපාකනමේ චීවර පින්ඩ පාත සේනාසන ගිරාන ප්‍රත්ති මෙ හතර දායක ඇත්ත විසින් දරනවා ඒ දිික්ට දම බේදිනිය කුස ලේවි පාකනමේද ඒස ලේ පා දිිට දම බේදන උපච්ච වේදනය උපපච්ච වේදිනීය කියර කෑන්නේ ඊගාවව භවය නියත වසේම විපාක දෙන කර්මබලට ඒකත් තියෙන දෙකයි අරමංකිවි ඒකට කැෑන්ලර ගරු කර්ම ගරු කර්ම අකුසලනං අනන්තර පාප කර්ම උපච්ච වේදනීය කුසලනං ජාන උපපච්ච වේදනීය ්‍රක්්මලෝදය ட்டு தம்ம வேதுீ ப்ப பச்ச வேதுீ நீ அப்பறராப்பறீ வேதுனீயேேனை கலிங் ஓ பகுவேல சிக்கப் விப்பக்கதேனும் பும விப்பக்கதன்னத்துல பகுவேலா வி பாத என்னப்பல அறித்தைேட்ட ஏன்மனத்ததான் பிரினிவான் பாார்ண்ண்டு அயாத்து ேட்டே அந்த நிமே பிரினுவான் பாார்ண்டு மொகத்த ககட்ட கலிங்ா வி பாக்கதேும் எம் அப்பறராப்பரி அப்பறனை கலிீ அப்பற அப்பராப்பரி பகுவேலா ஓ கலிங விப்பக்கதேணும் එඒටගෙන අපරාපරිය වේදනීය කර්මය විඳීම පේදනී කැන විදීම කර්මය කර්ම කැන සිත් සිතන් විදවනවා එනං දිට දම්ම වේදන උපච්ච වේදනය අපරාපරිය වේදනය අහසි කර්ම කර්මය අහෝසි අහුසිකාර් අපට පුළුවන් වර්තමාන භවී අපි පෙර සංසාරි කර ගැනතින් දැඟ අපී තුක ්‍රතිස ந்த රගෙන න්නන්නේ ෝක වැඩි ජන න්න ්‍ර හතුක ්‍රතින් ලෝ බද්ද සමෝහ කියන ධර්මතාවයන් මූි කරගෙන තමයි අපි පහළවෙලා තියන්නේ මද බුද්ධික නැතුව ඒගේ මංගවි කළ නැතුව ඒගේ දෑස් kangෙනවා දෑස් පෙනෙනවා ඒ එ කාරෙන් හො ඒවාසාකස්ලා තියෙන්ෙන තියෙන්න්නේ எனරකා தொட එන අපිේ ත්‍රේතුක ප්‍රතිසන්ධිය කරන්තින ගොඩක් ද තර ජෝති ත්‍රේතුක ප්‍රතින්ධිය ගත්ත පුච්චලයටම මේ ධර්මය තේරුන් ගන්න පු ල බද රන්න පුළල එනගේ යා නිවැරදිව මේ ධර්ම මාර්ගගේ ගමන් කරමේ කොසල්ල කොසල් තේරුං අර ගෙන කර්මවිපාක තේරුං අරගෙන ද මේ ම මෙච්චල්ල කතා කළේ කම්මස්ස කකතා සමාදිීට්ටි ගැන ගැන කම්මස්ස කතා සම්මාධීක කර්මයට අනුව මෙ සි දුවම්ටි ැබැ සියල්ලම කර්මයෙන් නෙමෙයි ඒකත් වරදවාතේරුම් ගණ්ඩිපාමි හෑම දෙයක්ම කර්මයෙන් කියන කාරණය තතාගතයන් වහස ප්‍රතික්ෂ කරනවා එනං අපි කර්මය අත්තාටයක්ත්තිය නො තියනවා දැන් කර්මයක් සිත් හද එන්න සිත බලවත් එන්න ඕනනි දැස් සිිත බලවත් එනෙකෝ අපි ගම්ම ප්‍රාණ ගාතය එෙම නතා අදත්තාදානය හොර කම්ප අන සතු දෙයක් වෙන්නෝන අන්සතු දෙයක් බවතමුන් දැනගන්නඕෝනි හොර සිතක් පහල වෙන්නෝනී උපක්‍රමයක් සකස් කරන්න න්නඕනි ක්‍රියාත්මක කරන්න්ඩෝනි කරුණු පහයි ඒ කරුණු පහ සම්පූර්ණ උනහාම කර්ම පතයක් වෙනවා කර්ම පතයක් කියයන්න දිග එකක් ඒක සිතෙන් ම කණන්නඩ බෑ. ඒක කොච්චර වයසට ගියත් මත් තරුණ කාලෙ මෙන් හෝ ළමා කාලෙ තරුණ කාලෙ හෝ මැදි වයසි හෝ මම මෙන්න මේ විදිහට අහවලාට අයුති දෙයක් මම ගත්තා කියලා තමන්ගේ සිත තුළ ඒ සිතු විල්ල හොඳයට අනු ගත වෙලා තියෙන්නේෙ තැන් පත් වෙෙලාති ඒක තමයි අරමුණු වෙන්නේ අන්න එදර කර්ම පතයක් විපාකයක් ඇති කරන්න පුළුවන් ඒ වගේමතාව වච්චී කරණ ොරුතුතිවා කේලාම් කිව්වා පර්ෂ වචන කතා කළ තමග සිතෙන් මකන්න බේ තම දන්නවා මං අහවලාට අවල් කාලේ පොරුකිව් හරි අවල් කාලේ මම අර පුච්චරෑන්ටඒ පුච්චලම් විරස එක කරන්න මං කියේලාම් කි්වා මගේ තනතුර උසස් කරගන්න මඟ නායට විරුද්ධව එක අධිපතිට එක නායකයාට මං කියේලාම් කිව්වා යගගේ සිත මකන්න බේ ඒක අවසාන සිතට අරමුණුවේන වචී කර්ම අ ලෝබ්‍ය අයිදේශයයි මෝහඇත් එක්ක පැටලිලා තියෙන්න්නේ එතවඩක් දුගති විපාකය ඉදු ඒක වලකිලා ඉන්නවා කවරුහරිය බුදුරජාණාස දේශනාය කරන අ කාය කර්ම බචී කර්ම එවන් වැලකිලා ලෝබ්‍ය අධ්දේශය අමෝහය මෝලික කරගෙන් ඇගේ සිත පවත්තනවා තු යායට සුගති ප්‍රති සందී දි රෝක යහෝ මනුස්සලෝට කර්ම අවසන් ද සේද සියලු කර්මයන් ෂ සාමුලින් අවසන් කොළොත් එන්න වනෑ කර්ම ක්‍රියාත්මක වෙන තා කල් සංසාර ප්‍රවෘතියක් තියෙනවා සසර පැවැත්මක් තියෙනවා භවයෙන් භවයට ගමන් කිරීමක් තියෙනවා කර්ම ෂය කරන තාකල් எனන කර්ම ෂය කොළොත් යම් භවයකදී එකට හොඳම භවේ තමය මනුසාප භවය කර්මශය කරන්න ඇයි ර්මක කියර ොඳර දැන ගන්න පුළුවන් නිවැරදිව දේශනා කරන ස්වාමින්න් වහන්සට ඉන්නවා ස්වාමීින් වහන්සට දේශනා කරන්නේ තමන්ගේම ඥානයෙන් ස්භක්ඥාන එන්නෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය යම් ආකාරයට අවබෝධ කරගෙන සේෂ්තිිත පහදවාගෙන තමයි ස්වාමීින් වන්සට දේශනා කරන්න එනං ඒ ස්වාමීන් වහන්සේ ඉන්න දේශනා කරලා නිවැරදිම ගේ පිළිබඳ තමන්ට තේරුගෑ නීමට තරම් සුදුස මානස්සිකක්ත්තයක් තියෙනනවා එතිව ඇතින තේරුම්ග බයි කර්මශය කරන්න කවදධහරි කර්මශසය කොළොත් ප්‍රවෘතියක් නෑ පැවැත්මක්නෑ පැවැත්මනෑ කියන්නේ පුනර් භාවයක් නෑ ඒ කියනෙ සියලු දුක්වල නිමාව අවස්थන් යම් හෝ කර්මයක් පුුණ්්‍ය කර්මයක් අු සල කර්මයක්හෝ ආනි ජබි සංකාර දිහානයක්ෝ තුනේම අවසානය වට කර්මසි රාතන්වාහන්ස හදන්නේ රාතන්වාස කර්මසිත් හදන්නේ අනි සෑම කෙනෙක්ම කර්ම සිදත්හදනු අනාගාමි පුච්චරයටත් කර්ම සිත්තිෙනු රපරා ග රූපරාග මාන උද්දච්ච විච්ච පහක් තියෙනු සකදගම් පුච්චර යටත් තිෙනු කාමරාග පටිග ස්වාන් පුච්චරට තිෙනු කාමරාග පටිග ්‍ර ග ෙන මරගේ පටිගයි උදදම් බාග සංහජන පහක්තියෙනවා ඒත් කරම ඒ තු ර් ශ සඳද දායකක්ත් ද න්න ලබන්නේ න් තු ම තිරිග තන්පලාගල පදි చස් ඒ චන්දර තාමෑනියන් මමරසිං ප ානන් ජෙන් බද්ිකා තිලිනි ගණී ගොඩ දියනියසා ේ ാල් විජේසිරි බෑනුව විසින්. ද ධාතන ලි මස විසිස දෙවෙන දන හදිසසි අනතුරතින් වියෝූ ප ලිලාන්ත ලක්ම අමර සිං ආධදරණීය පතුනන්ුවන්ගේ තත්චක්කන ජන්ම දිනය වනය සිදු කරන මෝතුම් ධර්මදේශනය ජනතව වන්නාව මහ කුසලයෙන් සසරී කිසි නක මෙමවන්නාකාල් මරණයක් තින ේවා හොතු ගවත ුද්ධසන ක්මවානය සමයක් ෙට්ික බෞද්ධ ම කුසකයි පදී කල් න මත සම්පත්ය ලබ සද .